येसु स्वांसगे नामेन आसिरी यूट्यूब बाइबल विद्यालये क्रिया पोत कियन पाठमे अवसान कोटसटाई अद अपि पेमिन सिटिन्ने नमविनी कोटस इतिंग मे विदुहले गनगन यान शिष्य शिष्यावान दनटमात ओगुल्लो कोटस अटक बला करुणु सटहन लैस्ति करगन एति ඉතින් අද අපිට තියෙනවා 21 වෙනි පරිච්ඡේදයේ මැද හරියේ ඉඳන් 28 වෙනි පරිච්ඡේදය හමාර වෙනකන් කතා කරන්න. දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට හිතයි 21 ඉඳලා 28 වෙනකන් පරිච්ඡේද 7ක් විතර වගේ තියෙනවා. ඉතින් ඒක එක පාඩමකින් ඉවර කරගන්න පුළුවන්ද කියලා. පුළුවන්. මොකද දැන් මෙතන පටන් තියෙන්නේ සමහර ඓතිහාසික කරුණු. ඉතින් අර පළවෙනි දෙවෙනි තුන්වෙනි मिशनारी गमन वल अभी गणगात आत्मीक देवाल तीयनवा मे कोटसे नमुत अड्डु इतिंग एनिसा अभी एक बलांडे अनवा विसी एके इंदला विसी आट वेनका दैंग इतिंग अभी पसुगिय पाडमे अभी गणगात्ते पाउल तुमा ओहुगे तुंगवेनी मिशनारी गमन हमार करगेन सेसरिया अथवा सिंहलें केसरिया केलत कियनवा केसरिया कियमुको केसरियाविंग जेरुसलेमट आपू ए सिद्धिया समगम ए तुंगवेनी मिशनारी गमन हमार वेनवा इतिं पोड्डक मताक करगामु फिलिप गे निवसट पाउल्तुमा एवित दिग कालयक एहि रैंदिला केसरियावल शुभारंचि सेवय करा इतकोट तमाई अर युदावेन कियन्ने दकुनु पैत्तेन आपू अगबस कियन अनागत वत्रुवरया तुलिन दिव्यान् वहांसे किव्वे पाउल जेरुसलेमट गियोत् ඔහුව අත්තනඟට ගන්නවා කියලා. එතකොට කෙසරියාවේ හිටපු ගෝල පිරිස පාවුතුමාට කිව්වා අනේ ඔයා යන්න එපා ජෙරුසලෙමට යන්න එපා ආව අත්තනඟට ගන්න යනවා කියලා. එතකොට පාවුතුමා කියනවා හලෝ මාව අත්තනඟට ගන්නවා විතරක් නෙවෙයි මාව මැරුවත් මම සන්තෝෂෙන් මැරෙනවා. එනිසා මම යන්නේක වලක්වන්න බෑ කියලා පාවුතුමා කියනවා. ඉතින් එවැනි අදිෂ්ඨානයක් සමග ඔහු දැනගෙන කියන ඔහු අත්තඩංගොට ගනු ලබයි කියන එක දැනගෙන එඩිතරව ඔහු ජෙරුසලෙමට ආවා. දැන් 21 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් මම ආපහු ඒ 17 අපි පසුගිය පාඩමේත් බැලුවා. එතන ඉඳන් මම පටන් ගන්නම්. හොඳේ. ඉතින් 17 කියනවා අප ජෙරුසලෙමට ආකල සහෝදරයෝ සන්තෝෂයෙන් අප පිළිගත්තෝය. පසුවදා පාවුල් අප සමග යාකොබ වෙතට ගියේය. සියලු වැඩි මහල්ලෝද එහි සිටියෝය. ඔහු ඔවුන්ට ආචාර කොට තමාගේ මෙහෙයෙන් දෙවියන් වහන්සේ අන්‍ය ජාතීන් අතරෙහි කෙරෙව්වා වූ කාරණා එකක් එකක් පාසා කියා දුන්නේය. ඔවුහු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. මෙතන පාවුතුමා ලස්සන දෙයක් කරනවා මිත්‍රවරුනි. පාවුතුමා ජෙරුසලේමට ගොස් එහි ඉන්න ප්‍රේරිතයන්ගෙන් නායකයා හැටියට හිටපු යාකොබ්ට ඔහුගේ සේවයේ වார்த்தාවක් ලබා දෙනවා. මේ වார்த்தාව පිළිබඳව මම ඔයගොල්ලන්ට කරුණු කිහිපයක් කියලා දෙන්න ඕනේ. ඇත්ත අපි දෙවියන් වහන්සේටයි සේවය කරන්නේ. දෙවියන් වහන්සේටයි අපි ගණන් දෙන්න ඕනේ. නමුත් සේවය තුල ගණන් දීමේ වගකීම සේවකයන්ට තියෙන්න ඕනේ. एक लसन दया मुकद मे अभी शुदात्म बलेन दिव्यान महांसे अपट दीपु सेवे अभी कर्गेने अनकुट समहार विलावट हिते अभी काटवाद गणंदेन्डू ने दिव्यान महांसे दखिन अनेक नायकत्वे अटते इन्न हेमोम नायकत्वे गणंदेन्ड पुलवां पुद्गलयो वेन्डू ने इतिंग ओब යම් නායක නායකත්වයක් යටතේ සේවය කරනවා නම් ඒ නායකත්වයේ ඔබගෙන් බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක අවශ්‍ය නැහැ. ඔබ ඔබගේ සේවය පිළිබඳව වාර්තා තියාගෙන ඉන්න ඕනේ. හදිසියේවත් නායකත්වයේ ඇහුවොත් අනේ මේ අපිට කියන්න ඔයා කොහොමද සේවය කරන්න කියලා වාර්තාව හරම් පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මුදල් පරිහරණය පිළිබඳව ගනුදෙනු තියාගෙන ඉන්න ඕනේ. අපි කරන සේවාවන් පිළිබඳව සටහන් තියාගෙන ඉන්න ඕනේ. දැන් මේ බයිබල් විද්‍යාලයේ අපි උගන්වනවා. අපි විතරක් නෙමෙයි බොහෝ බයිබල් විද්‍යාලවල උගන්වනවා. පොතක් නිකන් මේ දින පොතක් වගේ පොතක් අරගෙන හැමදාම කරන දේවල් සටහන් කරගන්න කියලා. මොකද සේවයට පුහුණු වෙන කාලෙම
අපි ඒවා ලියන්න පුරුදු කරන්න හේතුව ඔවුන් සේවය කරන කාලේ ඔවා ලියන්න ගත්තොත් කවදා හරි නායකත්වයට අවශ්‍ය වෙනකොට හෝ Tamanta හරි සමහර දේවල් මතක් කරගන්න අවශ්‍ය වෙනකොට ඒ දිනපොත් ඒ සටහන් අපි බලලා අපිට ඒ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් සමහර විට මේ වාර්තා කිරීමේදී කෙරෙන බොරු අපි වලක්වා ගන්න ඕනේ. අපි ඒවා අයින් කර ගන්න ඕනේ. දැන් බලන්න සමහර නායකත්වය නායකත්වයන් බලාපොරොත්තු වෙනවා තමන් යටතේ ඉන්න අය මෙච්චර සෙනඟ ප්‍රමාණයක් අවුරුද්දක් තුලට ගිනලා තියෙන්න ඕනේ. මෙච්චර සෙනඟ ප්‍රමාණයක් බෞතිස්ම කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒවන් නායකත්වයන් යටතේ ඉන්න අයට පරීක්ෂාවක් හට ගන්නවා වාර්තා සපයනකොට බොරු ගණන් දාන්න. ඉතින් අර නායකත්වයේ බලාපොරොත්තු වෙන නිසා විතරක්ම නෙමෙයි වෙන්න පුළුවන්. තවත් මේගොල්ලෝ වගේම මේගොල්ලෝ හා සමාන සේවකයින් දෙන වාර්තාවන් සමග සංසන්දනය කරද්දී අරගොල්ලෝ වැඩි හරියෙන් සේවය කරලා තියෙනවා. අපි එච්චර සේවය කරලා නැහැ. ඉතින් මේක කිව්වොත් අපිට ලැජ්ජයි. ඒ නිසා අපි බොරු වාර්තා දාමු කියලා දාන දේ තියෙනවා. එතකොට මොනවද වෙන්නේ? අපි බොරුවේ පියාව පිනවමින් අපි බොරු වාර්තා ඉදිරිපත් කරනවා. ඕක කරන්න නරකයි. සේවය බලන්නේ දෙවියන් වහන්සේ. නමුත් නායකත්වයට අපි වාර්තා දෙන්න ඕනේ. ඒ කරනකොට අපි අවංක වෙන්නත් ඕනේ. දැන් පාවුල්තුමා කියන්නේ ප්‍රේරිතෙක්, නායකෙක්, මූල ධර්මාචාර්යවරයෙක්. එයාව මේ පිළිග එයා සේවයට එනකොට මේ ජෙරුසලෙම හිටපු ප්‍රේරිතයන් පිළිගත්තෙත් නැහැ. මතකයිනේ? ඒ වුණාට මෙතන ඔහුගේ නිහතමානීත්වය ඔහු එලි දක්වනවා ගොස් වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන්. එතකොට ඒගොල්ලෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ නිසා මිත්‍රවරුනි, ඔබ නායකත්වයේ යටතේ සේවය කරන්නෙක් නම් ඔබ කරන සේවාවන් වාර්තාගත කරන්න අවශ්‍ය වෙනකොට ඒක නායකත්වයට අපි දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉල්ලනවද නැද්ද? ඒක වෙනම කතාවක්. ඔබගේ විනය ඒක ඇති කර තබා ගැනීම. ඔබටත් පසු කාලේ ඒක ප්‍රයෝජනයක් වීවි. ඔබ නායකත්වයේ ඉන්න නායකයෙක් නම් ඔබගේ යටතේ ඉන්න අයට පීඩන දෙන්න එපා. මෙච්චර මිනිසුන්ට සුභාරංචි කියන්න ඕනේ, මෙච්චර ළමයි ඔබගේ සේවය තුළට ඇවිත් ඉන්න ඕනේ, මෙච්චර කෙනෙක් අවුරුද්දකට බෞතිස්ම අරන් ඉන්න ඕනේ කියලා. එතකොට ඔබ නායකයෙක් හැටියට ඒ අයව වැරදි කරන්න පොළඹවනවා. ඒ සමහරව හිතනවා නෑ එහෙම අපි බලාපොරොත්තු වෙනකොට ඒගොල්ලෝ ගිහින් කරයි කියන. හරි, ඉතින් කරලා කරන්න බැරි වෙන අවස්ථා තියෙනවනේ. ඉතින් සමහර වෙලාවට අපි කොච්චර සුභාරංචි දේශනා කරත් ඒ පළාත්වලට අනුව සමහර මිනිස්සු ගැලවීමට එනවා අඩුයි. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි යටතේ ඉන්න අයගෙන් බොරු වාර්තා නොලැබෙන පිණිස අපි කටයුතු කරගන්න. ඉතින් වාර්තා තබා ගැනීම ඉතා වැදගත් කියලා පාවුතුමාගේ සේවයෙන් අපි දැන් දකිනවා. තුන්වෙනි මිෂනාරි ගමන හමාර කරමින් ඇවිත් තමයි මෙන්න මේ දේ ඔහු කරන්නේ. ඉතින් අද අපි බලන්න යනවා ඊට පස්සේ වුණු සිද්ධියක් ගැන. හැම පදයක්ම මම කියවන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් ඒවා කියවලා බලා ගන්න. දැන් 21 උතරින් පස්සේ මේ යාකෝබ් සහ වැඩිමහල්ලන් පාවුතුමාට අනුශාසනාවක් දෙනවා. මොකක්ද ඒ අනුශාසනාව? මේ වෙනකොට පාවුතුමනි ඔබ ගැන විකෘති වූ අදහසක් තමයි යුදෙව්වන්ට තිබෙන්නේ. මොකක්ද ඒ අදහස? ඔබ යුදෙව් විරෝධි බව. මොකද චර්මච්ඡේදනය කියන මාතෘකාව එන අවස්ථාවේ අන්‍ය ජාතීන් ඇදහිල්ලට එනකොට චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා කතා කරපු උදවියගෙන් ඔබ ප්‍රධාන පුද්ගලයෙක්. ඒ වගේම ඔබ පරිසිවරයෙක් හැටියට යුදෙව්වෙක් හැටියට හිටියට යුදෙව් නොවන අය ඇදහිල්ලට එනකොට කිසිම යුදෙව් දෙයක් තුලට ඒගොල්ලෝ එන්න ඕනේ නැහැ කියලා ඔබ කතා කරලා තියෙනවා. ඒ නිසා මේ ජෙරුසලේමේ ඉන්න සමහර යුදෙව්වන් ඔබ ගැන හිතන් ඉන්නේ ඔබ යුදෙව් විරෝධී කියලා. දැන් මිත්‍රවරු, දැන් මම සුරේෂ් ඔයගලන්ට කියලා දීලා තියෙනවා, යුදෙව්වට විතරක් පුළුවන් යුදෙව් අනන්‍යතාවයයි ආගමයි තබාගෙනම කිතුනෙක් හැටියට කටයුතු කරන්න. වෙන කාටවත් ඒක බෑනේ. ඉතින් පාවුල්තුමාට මේගොල්ලෝ කියනවා, එනිසා ඔබතුමා
දැන් යුද විරෝධී බවට මිනිසුන් තුල ප්‍රසිද්ධ වෙලා ඉන්න නිසා දැන් ඔබතුමා අපි ළඟට ආවනේ අපිත් සුභාරංශ කියද්දී අපිටත් ඔවුන් දොරටු වසන්නට ඔවුන් පෙළඹේ ඒ නිසා ඔබ ඔවුන්ට පෙන්වන්න ඔබ යුද විරෝධී නෙවෙයි කියලා මොකද ක්‍රමය අපේ අතර ඉන්නවා සමහර සහෝදරවරු ඒ කියන්නේ ගැලවීම ලැබලා ඉන්නේ යුද සහෝදරවරු යුදෙව් ක්‍රමයට අනුව ඒ අය මේ තට්ටේ ගහලා දෙවියන් වහන්සේට පොරොන්දුවක් ඉෂ්ට කරන්න හදනවා. දැන් ඕක යුදෙව් ආගමේ තියෙන දෙයක්. අපිට ඕනේ නැහැ. දැන් මගෙන් අහන්න එපා. ඒතොර අපිත් ඒ වගේ මේ යාත්‍ත්‍ිකා කරලා අපිට අය දින්න පුළුවන්ද? ස්වාමිනේ බාරයක් වෙන්න පුළුවන්ද? ස්වාමිනේ අපි ඔබ වහන්සේ වෙන මෙන්න මෙහෙම කරන්නම් කියලා. බෑ බෑ බෑ. අපිට බෑ. යුදෙව්වන්ට ඒක තිබුණා. ඉතින් එහෙම බාර වෙන්න කීප දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා ඔබ ඒ අයගේ අර අර කොණ්ඩේ කැපීම ඒ දේවල් වලට ඔබ මුදල් දෙන්න ප්‍රසිද්ධයි එතකොට මිනිස්සු ඔබව බලලා අඩේ අපි එහෙනම් වරදව හිතාගෙන ඉන්නේ මේ මහු යුදෙව් විරෝධී කියලා ඉතින් මේ යුදෙව් ආගමික දේවල් වලට මේ මනුස්සය දායක වෙනවා නේ කියලා මිනිස්සු ඔබ ගැන තියෙන ඒ විකෘති අදහස අහක් කරා ගණීවි කියලා කියනවා. දැන් පරිස්සමෙන් මිත්‍රෝනි මේක තියාගෙන අපි අන්‍ය ආගමිකයින්ව පිනවන්න කටයුතු කරන්න ඕනේ. ඇයි බයිබලයේ තියෙනවනේ කියලා කියන්න බෑ. මේක යුදෙව් අයට යුදෙව් අනන්‍යතාවය පිළිබඳ වූ දෙයක්. අන්‍ය ආගම ආගම් ආගම් වලට මේක සම්බන්ධ කරන්න නම් බෑ. හොඳයි. ඉතින් එහෙම කරනවා පාවුතුමා හා කියලා. ඉතින් කරනවා. කොහමාරි ඔන්න දැන් දේව මාලිගාවට ගියා. දේව මාලිගාවට ගිහිල්ලා ඉතින් පාවුතුමා එක එක දේවල් කරගෙන ඉන්නකොට ආවේ නැද්ද? ආසියානුකරයේ විවිධ පළාත් වලින් හිටපු යුදෙව්වන් කිහිප දෙනෙක්. ඔවුන් ඇවිල්ලා පාවුතුමාව දැක්කම ඔවුන්ට මතක් වුණා ඩි මේ ආදය තමයි එපිසවල අරහෙමේ ගිහිල්ලා මේ ඔය අලුත් ඇදහිල්ලක් ගැන කතා කරන්නේ කියලා. ඒගොල්ල මේ මනුෂ්‍යව දේව මාලිගාවේ දකින්නත් කලින් තවමේ තවත් ග්‍රීකෙක් එක්ක ඇවිදිනවා දැකලා තියෙනවා. දැන් ඒ ග්‍රීකයාවත් එක්කරගෙන දේවමාලිගාව උතුරට ඇවිල්ලා ඇති කියලා හිතාගෙන ඔය ආසියානුකරයෙන් ආපු යුදෙව් පිරිස කෝලාහලයක් පටන් ගත්තා පවුලට විරුද්ධව දේවමාලිගාව උතුර. ඉතින් අන්න ඉතින් කෑකෝ ගහගෙන පවුල් අල්ලගෙන මේ ගහන්න හදනවා එක එක කලබල ඇති කරනවා. කතාව යනවා කාටද? ඔය රෝමානු සොල්දාදුවන්ට. එතකොට රෝමානු සේනාධිපතිවරයා මොනවද කරන්නේ? පාවුල්ව අල්ල ගන්නවා නැත්නම් මුන් මේ මරලම දමාවි කියලා පාවුල්ව අල්ලගෙන මොහොමාරි පාවුල්ව බේරලා ගෙනියනවා. ඉතින් පාල් එතනට යනකොට ඒ රෝමානු සේනාධිපතිවරයා පාවුල් අල්ලගෙන යනකොට බේරලා ගෙනියනකොට පාවුල් මාර වැඩක් කරනවා. ඒ මිනිස්සයත් එක්ක ග්‍රීක භාෂාවෙන් කතා කරනවා. හරි ග්‍රීක භාෂාවෙන් කතා කරනකොට මොනවද වුනේ? ඒ මිනිස්සයාට අග්ගල අහනවා මේ වහට මේ ග්‍රීක භාෂාව පුළුවන්ද කියලා. 37 වෙනි පදේ බලන්න. පාවුල් කොටුව ඇතුළට ගෙන යනු ලබද්දී ඔබට වචනයක් කියන්න මට අවසර ඇද්දයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු නුඹට ග්‍රීක භාෂාව පුළුවන්ද? එසේනම් මේ දවස් වලට පළමුවෙන් අර කැරලි ගස්වා මිනි මරන්නන් සාර දහසක් වනයට ගෙන ගියව මිසරයා නුඹ නොවේද ඇහුවේ. මොකද මීට කලින් මිසරේ කාව ග්‍රීක කතා කරගෙන 400 දිනක් අරගෙන ලොකු කේස ඒ ඒ උඹද මේ උඹට ග්‍රීක පුළුවන්. සාමාන්‍ය මේ යුදෙව් අයට ග්‍රීක බෑනේ සාමාන්‍යයෙන් කියලා කිව්වා. එතකොට පාවුතුමා කියනවා නමුත් පාවුල් මම නම් කීර්තිමත් නුවරක් වෙන කිලිසියේ තාර්ෂසී යුදෙව්වෙක් කිය. සෙනඟට කතා කරන්න මට අවසර දෙන මෙන් ඔබගෙන් ඉල්ලමි කීවේය. ඔහු අවසර දුන් කල පාවුල් පඩිපෙළ මැත්තේ සිට සෙනඟට අතිම් සංඥා කළේය. මහත් නිශ්ශබ්දයක් වූ කල ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරමින් අධිපතියට කතා කරේ ග්‍රීක භාෂාවෙන්. සෙනඟ මොකද යුදෙව්වනේ ඒගොල්ලන්ට හෙබ්‍රේව භාෂාවෙන් කතා කරනවා. එතකොට දෙවෙනි පදේ බලන්න 22 ඔහු හෙබ්‍රේව භාෂාවෙන් තමුන්ට කතා කරන බව ඇසු විට
ඔහු වඩාම නිශ්ශබ්දව සිටියෝය. මිත්‍රවරුනි මෙතන මේ අපි දැන් ඉතින් මේ ක්‍රියාපත ඉගෙන ගන්නකොට ප්‍රායෝගික දේවලුත් අපි ඉගෙන ගන්න ඉපෑ. දැන් බලන්න භාෂාවන් ගොඩක් වටිනවා. භාෂාවන් ගොඩක් වටිනවා. මිත්‍රවරුනි දැන් සිංහල කියන භාෂාව ලස්සන භාෂාවක්. ඒ භාෂාව ඉස්කෝලේ ඉගෙන ගන්න මට ප්‍රස්තාවක් ලැබුණේ නැහැ. නිල වාසියෙන් ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් හැම කෙනාම ඉගෙන ගන්නවා වගේ ආයන්න ආයන්න යන්න යන්න කියලා ඉගෙන ගන්න මට ප්‍රස්තාව ලැබුණේ නැහැ. මගේ ජීවිතයේ සේවයට ඇවිල්ලා ටික කාලෙකින් තමයි සිංහල කතා කරන්න මම පටන් ගත්තේ. මගේ සාක්ෂිය දන්න උදවිය ඔබ දන්නවා. නමුත් සිංහල භාෂාව කතා කරන්න පුළුවන්කම ලබා ගත්තයින් පස්සේ මම ඒකෙන් සෑහෙන දුරට මම සිංහල භාෂාවට ආශා කරලා මම සිංහලෙන් ගීතිකා පවා මම ලියලා තියෙනවා. ඉතින් බොහෝ අය කියනවා ඉතින් සමහර වෙලාවට ඔයාගේ අර සිංහල වචන එහෙම සරලයි සාමාන්‍ය මනුෂ්‍යයට ඒ භාෂාව ආසයි අහන් ඉන්න කියලා. දැන් මම මගේ දේශනා අහන බහුතරයක් මට කියන කතාව තමයි පාස්ටර් සුරේෂ්වා කතා කරනකොට අපිට නිකන් බොක්කට ඕක යනවා කියලා. මොකද අර සරල භාෂාවෙන්නේ මම කතා කරන්නේ. මම ඇත්තට ගමේ කොල්ලෙක්නේ. මං ගමේ කොල්ලෙක්, සුදුහුම්පල කොල්ලෙක්. ඉතින් අර ගැමි භාෂාව කතා කරනකොට අර සරල සිංහල කතා කරනකොට සිංහල අයට හංගින්න ආසයි. ඉතින් අර ඉන්නවා අතිශුද්ධ අය අර අඩි 3ක් ඉහලින් පියාසර කරමින් ආත්මිකත්වයේ රැකගෙන ඉන්න අයට මගේ භාෂාව හරියන්නේ නැහැ. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් අර අපිට ඕනේ බහුතරයට පණිවිඩ යන්න ඕනේ නේද? ඉතින් බොහෝ අය මට කියන එකක් තමයි ඔයා කතා කරන එක අර අපේ භාෂාව, අපි ගෙදර කතා කරන භාෂාව, අපි හිතන භාෂාව. ඔයා අර බොරු ව්‍යාජ වචන ගෙනල්ලා දාගෙන දාන්නේ. දැන් සිංහල දේශකයින් සමහරක් දෙනා කරන වැරැද්ද මොනවද දන්නවද? දේශනා කරන්න ආපුවම අමුතු සිංහලක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් යාඥා කරනකොට අමුතු සිංහලක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට මොනවද වෙන්නේ? අර සාමාන්‍ය මනුස්සයන හංගින්න අමාරුයි. දැන් මම එදා හංග හිටියා මට ඒ නිවේදිකයාගේ නම මතක නැහැ කවුද කියලා. ඔහු නිකන් සාමාන්‍ය මේ රූපවාහිනී මේ සමුළුවක මගේ මේ සමුළුවක් තියලා තියෙනවා. මේ නිවේදක නිවේදිකාවන්ගේ සමුළුවක් තියලා තියෙනවා. ඒ සමුළුවේ එක අපේ අපි තරුණ කාලේ හිටපු නිවේදිකවරයෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා. එයා කියනවා අපේ කාලේ ගුවන් විදුලිය හරහා රූපවාහිනිය හරහා අපි කතා කරනකොට දැන් අපි කියමුකෝ දැන් ප්‍රේක්ෂකෙක් ගීතයක් ඉල්ලනවා කියලා. ඉතින් අපි කතා කරනවා හලෝ කවුද කතා කරන්නේ? හරි හරි දැන් කුරුණෑගලෙන් ඔබතුමා කතා කරන්නේ. ඔව් ඔබතුමා කුමන රැකියාවක් කරනවද? ඉතින් එයා කියනවා මම මේ වගේ කරනවා. හරි සන්තෝසයි. ඉතින් ඔබට අවශ්‍ය ගීතය මොකද්ද? අසන්නට ආසා ගීතේ මොකද්ද කියනකොට එතකොට එයා කියනවා හරි මට මේ වික්ටර් රත්නායක ගායකයාගේ මෙන්න මේ ගීතය අපිට ලබා දෙන්න එකම හොඳයි. බොහොම සන්තෝසයි. ඉතින් අපිත් එක්ක කුරුණෑගලෙන් එකතු වෙලා ඉන්න අපේ සුමන වීර සහෝදරයා ඇතුළු ඔහුගේ පවුලේ අය වෙනුවෙන් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ වික්ටර් රත්නායකයන්ගේ ගීතය කියලා තනි වෙන්න ටොබෙලොවෙන් කියන ගීතිකාව දානවා කියමුකෝ. දැන් අද සිංහල නිවේදක නිවේදිකාවන්ට වෙලා තියෙන දේ මොකක්ද? දැන් ඒකම වෙන්නේ මෙහෙමයි. ඉතින් අද කාලේ නිවේදකයා කහන හලෝ කවුද අපිත් එක්ක දැන් ටෙලිෆෝන් එකෙන් සම්බන්ධ වෙන්නේ? ඕකේ කුරුණෑගලෙන් ආව කෝල් එකක් එනවා. අපි බලමු. ඔව් කුරුණෑගලෙන් කවුද? සුමනවීර. සුමනවීර ගුඩ් මෝර්නින්. කොහොමද අපේ අපේ ප්‍රෝග්‍රෑම් ඔගොල්ලෝ රස කරනවද? ඔයාලට මොන සොංගයක්ද ඔගොල්ලන්ට අපි දෙන්න පුළුවන්? ඔගොල්ලන්ට අපි වත් එක්ක තව කවුරු කවුරුද සම්බන්ධ වෙලා ඉන්නේ ඔගොල්ලෝ පුළුවන් ඔගොල්ලෝ SMS කරන්න, ඔගොල්ලෝ ඊමේල් කරන්න, ඔගොල්ලෝ වට්ස්ඇප් එකෙන් යවන්න. ඒතුර අපේ ඔගොල්ලෝ කැමති ඔගොල්ලෝ ලයික් කරන ඒ සොංස් අපි ඔගලන්ට ප්ලේ කරන්න කියලා කියනවා. එතකොට ඒ නිවේදිකයා කියනවා සිංහල භාෂාවට මොනවද මේ වෙලා තියෙන්නේ? දැන් මේක ක්‍රිස්තියානි නෙවෙයි, ලෝකේ ඉන්න අයම කියනවා අපේ සිංහල භාෂාව විකෘති කරන මේ සංස්කෘතියක් දැන් ඇවිත් තියෙනවා කියලා. දැන් ඒක බලනකොට මම හිතාටි මේකනේ ක්‍රිස්තියානි ලෝකෙටත් වෙලා තියෙන්නේ. දැන් ඒ කාලේ පරණ සිංහල දේශකයන්ගේ දේශනා අහනකොට ඒක අපිට කන හරහා මොලේටයි හදවතටයි අපේ මුළු බොක්කටම යනවා. බොහෝ අය දැන් දේශනා කරනකොට
Vayana, Vayana Karagana, Tayana, Tayana Karagana, Rayana, Rayana Karagana. Devan once again, Amen. You make a mutting in a gotami, hung in the minute up, period. The Oka Sakaran Sulupirisakin, Amutapito, eh? Boho Ayata, watch an egg in yonder. Then Pau Tuma, me Sukshumatwe, then again Hitia. Adipatia take a Katakarna got a Greek in Katagra. එතකොට ඔහු ඇරලා බලනවා දැන් ඔගොල්ලෝ හන්න පුළුවා එන මෙච්චර වෙලා කතා කරේ මොන භාෂාවෙන්ද ලතීන් ලතීන් භාෂාවෙන් තමයි රෝමානුවන් කතා කරේ එතකොට පාවුතුමා ඇතුළු අනිත් අය මේ අධිපතිවරයාත් එක්ක කතා කරන්න නැත්තේ ලතීන් ඇත්තේ නෙවෙයි කතා කරේ ලතීන් එතකොට මෙයා ග්‍රීක වලින් කතා කරනවා කියන්නේ මොකද්ද දන්නවද සීන් එක කියන්නම් ඔයගොල්ලන්ට දැන් පාවුතුමාගේ සෙල්ලම කියන්නම් නะ දැන් අපි හයියෙන් वाहन लोकन हई स्पीड पोलिस कार लंगट गिहाम मेघल बेहल गिहाम या मिशन पेन मे वा सी एक वेगिंग आवा हेत्ते अंडो मे दिना बेहल आना मे अरे आना मचांग डिड आई रियली कम फास्ट मचांग आई डिडंट नो इतना अंत आगे ना आई डोंट थिंक मच आई थिंक दिस फेलोस मशीन इज नॉट वर्किंग ඉතින් අර ඉංග්‍රීසියෙන් කතා කරනකොට සමහරවිට පොලිස් වාලන් මාත්‍ය පොඩ්ඩක් හෙලිලා හිතනවා අම්මෝ මේ මහතුරුවරු කියලා මාත්‍ය මේ මේගොල්ල පොඩ්ඩක් වේගෙන් ආවා ඉට්ස් ඕකේ ඕරයිට් දැන් ඒක තමයි ලංකාව දැන් ඒ தත්ත්වේ වෙනස් වීගෙන එනවා නමුත් මම කියන්නේ තාම උක තියනවනේ පෞතුම ඔය වගේ සෙල්ලමක් තමයි දැන් මේ අද අර ඉංග්‍රීසි කතා කරනකොට සමහර හිතනවා අම්මෝ මේවන ලොකු එක්කිනේ කියලා हंदी लंका इंटरनेशनल स्कूल पटांगा अद बोहो दिना इंटरनेशनल स्कूल दैंग इंग्रीस अपे दिवेनी भाषा वगे वेला लंका अद इंग्रीस वगे तम एक ग्रीक इंग्रीस कथा कर ग्रीक कथा करें महत्वर දැන් ලතීන් වලින් කතා කරගෙන ඉඳද්දි පාවුල්ව අල්ලගෙන අධිපතිය සොල්දාදු එක්ක යනකොට ටාංගල පාවුල්තුම අධිපතියට කතා කරන්නේ මොකෙන්ද ග්‍රීක වලින් ඒ කියන්නේ දැන් අර ඉංග්‍රීසියෙන් කතා කරනවා වගේ ග්‍රීක වලින් කියන මේ මම වචන ස්වල්පයක් මේ මිනිසුන්ට කතා කරන්න අවසර දෙනවද ටග්ගල අර මෑන් අහන මේ 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 මොකද ග්‍රීක දන්නවද අර උඹද මේ මේ ටික කාලයකට කලින් ලොකෝ කේස් එකක් ගෙනිච්ච අර 400 දෙනෙක් එක්ක ඇගෙන නෑ ඔයි මම නෙවෙයි ඌ මම කීර්තිමත් සිලිසියෙන් ටාර්සස් වලින් ආපු හදේ කොන්දේ කිව්වම අර ග්‍රීක වලින් කතා කරපු නිසාම අධිපතිවරයා අනුමතය දෙනවා මේ ගොල්ලන්ට කතා කරන්න දැන් පටිපෙලේ භාග්‍යදුර නැගලා එතන ඉඳන් යුදෙව්වන්ට අමතන කොට එයා ටංගල භාෂාව මාරු මොකක්ද භාෂා හෙබ්‍රෙව් අහගන්න දැන් ඕක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් යුදෙව්වෝ එකිනෙකත් එක්ක කතා කරගත්තේ ඇරමික් වලින් රෝමානුවන් එක්ක කතා කරගත්තේ ලතීන් වලින් එතකොට රෝමානු අධිපතිවරයාත් එක්ක ග්‍රීක වලින් කතා කරා කියන්නේ හයිපයි කම පෙන්නවා එතකොට මේ මිනිස්සු අනුමතය දුන්නම මෙයා මේගොල්ලන්ට ඇරමික් වලින් කතා කරන්න පුළුවන් නමුත් කතා කරන්නේ හෙබ්‍රෙව්වෙන්. අයි දන්නවද? අර මම ඇරමික් විතරක් නෙවෙයි හෙබ්‍රෙව් භාෂාව පවා දන්නවා. මම ලොක්කෙක්. අයි හෙබ්‍රෙව් භාෂාවෙන් සරලව කතා කරන්න නම් ඔහො හොඳ උගතෙක් උගතෙක් වෙන්න ඕනේ. ඒකයි දෙවෙනි පදේ අපි දකින්නේ. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමුන්ට කතා කරන බව ඇසු විට ඔහු වඩාම නිශ්ශබ්දව සිටියෝය. වාව්. එහෙම නිශ්ශබ්ද වෙඳලා තමයි ඔහුගේ කතන්දරය ඇහුවේ. දැන් ਉਹ මොනවද කිව්වේ? අර හැමදාම කියන කතාව තමයි. කොහොමද ඩමස්කස් යනකොට යේසුස් වහන්සේ මුණ ගැසුනේ? ඒ ඔක්කොම තමයි මේ ඔහු මේ කතා කරේ. කීප සැරයක්ම ඔහු ඔය සාක්ෂිය හැමතරම වගේ කිව්වා. ඒක අහලා බොහෝ දෙනෙක් යේසුස් වහන්සේව පිළිගත්තා. ඉතින් මේ මිනිස්සයා මෙන්න මේක දේශනා කරගෙන මේ හෙබ්‍රෙව් භාෂාවෙන් මේ මිනිසුන්ට කතා කරනවා. දැන් 22 වෙනි පදය. ඔහු මේ වචනය දක්වා ඔහුට හුම්කම් දුන්නෝය. එවිට ඔහු ශබ්ද නගා. මෙබඳු මිනිස්සයෝ මිනිස්සයා පොළවෙන් අහක් කරන්න
මක්නිසාද මොහු ජීවත් වෙන්න යුතුය නැතයි කීවෝය. කමන්නේ දැන් ඌව මරන්න කියලා කිව්වට ඔක්කම අහන්න ඕන ටික අහලානේ කියන්නේ. ඉතින් පාවුතුමා අහන්න ඕන ටික ඔක්කම කියලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඒගොල්ල මොනවද කරන්නේ? මෙයාව මරන්න හදනවා කියලා. ඉතින් මේ බලන්න ඔවුන් මොරගසමින් තමුන්ගේ උතුරු සලු ගලවා විසි කරමින් දූලි හලට දමමින් සිටි බැවින් අධිපතියා ඔහු කොටුවට ගෙන යන්නට අනකොට කොටුවට ගෙන යන්න කියලා අනකොට දැන් බලන්න තව දෙයක් ආ මොන කාරණාවක් නිසා ඔහු ඌට විරුද්ධ වෙසේ මොර ගැසුවෝ දැයි දැනගන්නා පිණිස ඌට කසෙන් තලා විභාග කරන්න නියම කළේය. දැන් අධිපතියාට දැන් අප්සෙට් මිනිහට තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර මං දඟලන්නේ. එහෙනම් මේ මිනිස්සයා උගතෙක් වුණාට මොකක් හරි ජල්තර වැඩ කරලා ඇති, මොකක් හරි ජරා වැඩ කරලා ඇති, නිකන් ඇහුවනම් කියන්නේ නැති වෙයි. කොස්සෙන් ගහලා අහමු කියලා අණ කරා. ඒකෝ දැන් පාවුල් අල්ලලා ඔන්න බඳිනවා කසෙන් ගහන්න ගහන්න. හොඳේ අන්න ඒ වෙලාවේ 25 වෙනි පදය බලන්න. නමුත් ඔවුන් පටිවලින් ඔහුව බැඳ විට පාවුල් කතා කොට රෝමයේකු මිනිසෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තලන්ට නුඹලට අවසර තිබේදයි ළඟ සිටියා වූ සියකට මුලා දැනියට කීවේය. දැන් කෙසරියාවේ ඉඳද්දී පාවුල්ව අත්අඩංගුවට ගන්න යනවා කියන පණිවිඩයේ අගබස් වලින් ලැබුණු විගස ඒ අය කියනකොට යන්න එපා කියලා පාවුල් මොනවද කිව්වේ? මම අත්අඩංගුවට ගනු ලබන්න විතරක් නෙවෙයි හලෝ මැරෙන්න උනත් ලෑස්ති කියලා කිව්වනේ. දැන් මැරෙන්න උනත් ලෑස්ති කියලා ආපු පාවුතුමාව බැඳලා කසෙන් ගහන්න හදනකොට ඇයි මෙයා මම රෝමෙක් මව විභාග කරන්න නැතුව මෙහෙම කරන්න බෑනේ කියලා මෙයාව බේර ගන්න හදන්නේ? කියන්න මිත්‍රවරුනි, අපි යේසුස් වහන්සේ උදෙසා ගුටි කන්න ලෑස්ති වෙමු, මැරෙන්න උනත් ලෑස්ති වෙමු. හැබැයි අනවශ්‍යව නිකන් සවුත් වෙන්න නෝන්ඩි වෙන්න අවශ්‍ය නැහැ. තේරෙනවද මං කියන එක? සුභාරංචිය සඳහා, යේසුස් වහන්සේ සඳහා ගුටි කන්න මැරෙන්න උනත් ලෑස්ති වෙන්න. හැබැයි නිකන් අපි ක්‍රිස්තියානි කියන පළියට, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් කියන පළියට නිකන් අපිව මේ මෝඩයෝ වගේ සලකන්න, නිකන් අපිට හිරිහැර කරන්න, මේ අපිට අතවර කරන්න අපිට දෙන්න අවශ්‍යක් නැහැ. දැන් බලන්න, දැන් අපි මං වගේ බොහෝ අය අද ඉන්නවා ලංකාවේ, අපි පාර්ලිමේන්තුව විසින් අනුමත ලබාගත් පූජකවරු. ඉතින් අපේ ජාතික හැඳුනුම්පත විතරක් නෙවෙයි වෙනම හැඳුනුම්පතකුත් තියෙනවා. ඒවායේ කියනවා මේ නිල වශයෙන් පිළිගන් ලැබූ මේ පූජක කියලා. අවශ්‍ය තැන්වල ඔය පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරු බස් එකේ සීට් ගන්නත් ඕක පාවිච්චි කරනවා. එහෙම නෙවෙයි. මොකක් හරි අනවශ්‍ය කරදර අපිට ඇති කරනවා නම් දැන් ඉස්සර ඒ කාලේ මෙතන බෙල්වුඩ් වල අපි දේව මේහ පවත්වනකොට පොලිසියෙන් මන්ත්‍රීවරු තව බොහෝ අය එනවා අපිට හිරිහැර කරන්න. දේව මේහ පවත්වගෙන යනින් ගමන් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ඕක නවත්තලා එනවා අපිත් කතා කරන්න ඕනේ කියලා. ඒ වගේ වෙනකොට අපි කියන පොඩ්ඩක් ඉන්නවා. අපි නිකන් මේ පාරෙන් ආපු කට්ටිය නෙවෙයි, අපි නිල වශයෙන් අනුමත ලබාගත් පූජකවරු. ඕගොල්ලන්ට වරෙන්තු තියනවා නම් එන්න, නැත්තම් එන්නේ පකල. ඒ වගේ තැන්වල අපි ඔබ පාවිච්චි කළ තියෙනවා. ඒක තමයි පාවුතුමා මෙතන කරන්නේ හැම වෙලේම නෙවෙයි. නමුත් අර ඒ වගේ අනවශ්‍යව අපිට හිරිහැර කරනකොට, කරදර කරනකොට අපිට පුළුවන් ඒවා පාවිච්චි කරන්න. පාවුතුමා කියනවා පොඩ්ඩක් ඉන්න ඕගොල්ලෝ, දැන් මට ගහන්න යනවා. දැන් මෙහෙම කතාවකුත් තියෙනවානේ. දැන් මේ අධිපතිවරයා කසෙන් ගහන්න යන්නේ මේ මිනිස්සු මොකක් හරි හොර වැඩක්, මිනිමැරුමක්, මොකක් හරි ජරා වැඩක් කරාද කියන එක කටින් අරගන්නනේ. දැන් එහෙම දෙයක් කරලා නැතිකොට පාවුල් කොච්චර ගැහුවත් පාවුල් කියන්නේ නැව මම මොනවත් කරේ නැහැ කරේ නැහැ කරේ නැහැ කියලා. ඉතින් දිගට හරහාට ගහගෙන ඉන්නවා. ඉතින් මේක තේරුමක් නැහැනේ. ඒ නිසා පාවුතුමා කියනවා මේ රෝමෙක් වන මාව මෙහෙම කරන එක උඹලට පුළුවන්ද? මොකද මටත් නීති දන්නවා කියලා. එතකොට 100ට මුලා දැනියා බය වුණා. බලන්න 26 100කට මුලා දැනියා ඒ අසා අධිපතියා ළඟට ගොස් ඔබ මක්කරන්ට යනවද? මේ මිනිස්සු රෝමෙකයි කිව්වේ. එවිට අධිපතියා ඇවිත්
නඹ රෝමීද්ද කියා මට කියපන්නේ ඔහුගෙන් ඔහුට කිව්වේ එසේයි ඔහු කිව්වේ අධිපති උත්තර දෙමින් මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබා ගතිමි කිව්වේ මොකද ඒ කාලේ රෝම රෝම පුරවැසියෙක් වෙනවා නම් ඒකට ගොඩාක් මේ නිල වශයෙන් දේවල් ගන්න තියෙනවා දැන් මේ වැඩසටහන බලන සමහරු ඔගොල්ලෝ මේ පොයින්ට් ක්‍රමයට බටහිර රටක පුරවැසිභාවය අරගෙන ඇත්නම් නැත්තම් ඔබ දන්න කවුරු හරි පොයින්ට් ක්‍රමයට පිටරට පුරවැසිභාවය ලබලා තියෙනවා නම් එතකොට ඔබට දන්නවා මම මොනවද කියන්න හදන්නේ කියලා අපි ගමුකෝ එංගලන්ත වගේ රටක් ඕස්ට්‍රේලියාව එංගලන්ත වගේ බටහිර රටක් ගමුකෝ දැන් මේ රටකට ගිහිල්ලා ඒ තියෙනවා මේ සමහර පොයින්ට් ක්‍රම අධ්‍යාපනයට පොයින්ට් කීපයක් ආර්ථිකය මෙච්චර සල්ලි තියෙනවා නම් ඒකට පොයින්ට් ක්‍රම එතකොට ඔබගේ රැකියා සුදුසුකම් ඒ වගේ විවිධ දේවල් වලට ඒගොල්ලෝ පොයින්ට් දාලා මෙච්චර පොයින්ට් ප්‍රමාණයකට ඉහළ තියෙනවා නම් එයාට අපි පුරවැසිභාවය දෙනවා කියන මේ ක්‍රමයක් තියෙනවනේ ඒකට පොයින්ට් ක්‍රමය විතරක් නෙවෙයි ගිවන්නත් ඕනේනේ ලේසි නෑ ඉතින් ඒ වගේ අපි කියමුකෝ දැන් අපේ සිංහල කෙනෙක් එංගලන්තයට ගිහින් ඔය පොයින්ට් ක්‍රමයට පුරවැසිභාවය අරගෙන එංගලන්ත પાස්පෝර්ට් එකක් තියන් ඉන්නවා කියලා ඒ වගේ එක්කෙනෙක් තමයි මේ අධිපතියා පොයින්ට් ක්‍රමයට රෝමානු පුරවැසියෙක් වෙලා ඉතින් එයා පාවුල්ට කියනවා බුරුමින්ද පාවුල්ට වාගේ දැන් යා යුදෙවේ කියලා මෙයා දන්නවනේ ඉතින් මෙයා කියනවා ඉසි උඹ දන්නවද මම කොච්චර වියදම් කරලා මමත් රෝමේ කුණාද කියලා පාවුල්තුමනි ගන්නක් කිනාව දාලා කියනවා පාවුල්තුම කියනවා මේ බලන්න මම රෝමේක උපන්නේ මේ කිව්වේ 28 පාවු කියනවා උඹලා සල්ලි දීලා ෆෝම් පුරවලා පොයින්ට් ක්‍රමයට නේද රෝමානුවනුනේ මම ඉපදුනේ රෝමේ කැටියට උයි අන්න දැන් දැක්කද පෞරුතුමාගේ සෙල්ලම් කතා කරන්න ඕන වෙලාවට අවශ්‍ය භාෂාවන් පාවිච්චි කරනවා කියන්න ඕන වෙලාවට කියන්න ඕන ටික කියනවා කිව්වම එතකොට මම රෝමේක්ව උපන්නේමි කිව්වේ එබැවින් ඔහු 29 විභාග කරන්ට සිටි අය එවෙලේම ඔහු වෙතින් අහක්ව ගියෝය ඔහු රෝමේක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපති අද බය වූයේ අයියෝ රෝමේක් අපි බැන්දානේ කියලා. ඉතින් මිත්‍රවරුනි මේ වගේ පාවුතුමා හොඳ සෙල්ලම් ටිකක් දාලා තියෙනවා. ඉතින් කොහොම හරි එදා රෑ ඒ කොටුවේ හිටියා. පසුවදා කෙතෙම හෙතෙම යුදෙවරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබන් දැයි හරියාකාර දැනගන්නට කැමැතිව ඔහු මුදා නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස් වෙන්න අනකොට පාල් ගෙනවිත් ඔවුන් ඉදිරියේහි සිටෙව්වේය. ඉතින් ඊට පස්සේ ඔන්න 23 වෙනි පරිච්ඡේදයේ තව පොඩි සිදුවීමක් සිදු වෙනවා. පහවදා යුදෙව්වරු දැන් මෙයව විභාග කරනවා. දැන් යුදෙව්වරු විභාග කරනකොට මිත්‍රවරුනි මේ සං මේ කියන්නේ මේ මන්ත්‍රණ සභාවනේ විපරම් කරන්න. ඉතින් මන්ත්‍රණ සභාවට उत्तम पूजकवरया संबंध ने ऋजुव मितुमा पावतुमा इसर मंत्रण सभावे सामाजिके खेटेट इंदलतीयनवाने स्टेफान मारपुकाले इनिसा महुदान्नवा मंत्रण सभा नीति रीति एतकोट मंत्रण सभावे विपरां करन अवस्थावे तनट अविल्ल इन्नवा उत्तम पूजकवरया एतकोट उत्तम पूजकवरया कियला पाउल ओहु उत्तम पूजक එවිට උත්තම පූජකයා පූජක වූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියා උන්ටාන කළේය. දැන් පාවුල් දන්නේ නැහැ මේ මිනිස්සයා උත්තම පූජකවරයෙක් කියලා. එවිට පාවුල් සුද්ධ කළ බිත්තියක් බඳු වුන් නුඹට දෙවියන් වහන්සේ ගසනසේක කියලා කිව්වා. එතකොට ව්‍යවස්ථාව ලෙස
කියන ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චය කරන්නට ඉඳගෙනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණ කෙරෙයිදයි කිවේ එවිට ළඟ සිටිය අය නුඹ දිව්‍යන් වහන්සේගේ උත්තම පූජකයාට නිඳා කරනවාදයි කිව්වෝය පාවුද සහෝදරයනි ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටීමේ මක්නිසාද නුඹේ සෙනකගේ සෙනකගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නේයි ලියා තිබේයි කිවේ ඉතින් පාවුතුමාට විරුද්ධව මේ මිනිස්සයා නැගිටලා හිටියත් ඔහු මේ උත්තම පූජකවරයා කියලා පාවුතුමා ඔහුට ඒ ගරුත්වය දුන්නා ඉතින් ඊට පස්සේ ඉතින් කොහොම හරි පාවුතුමා ඒගොල්ලන්ටත් ඉතින් කියනවා නමුත් ඒගොල්ලොත් අහන්නේ නැහැ නේ ඒගොල්ලන්ටත් උනේ පාවුල්ව නැති කරගන්න කියලා ඉතින් ඒගොල්ලෝ කෑ ගහනවා ඒගොල්ලෝ කෑ ගහලා මුව මරන්න ඕනේ අරවා මේවා කියලා බලනකොට දැන් පාවුතුමා බැලුවා අනවශ්‍යව මෙතන මම ගුටි කන්න බෑ තව සූක්ෂම වැඩක් කරමු කියලා හුට අග්ගාලා හයියෙන් කෑ ගහලා කිව්වා මේ දන්නවද ඇයි මාව දැන් මේගොල්ලෝ මේ ප්‍රශ්න කරන්නේ කියලා මම පරිසිවරෙක් මගේ තාත්තත් පරිසිවරේ ඉතින් මලවුන්ගෙන් නැගිටීම පිළිබඳව මම විශ්වාස කරන එකට විරුද්ධමයි මේගොල්ලෝ මේ මාව අල්ලගෙන ඉන්නේ කියලා දැන් කතාව මොනක් දන්නවද දැන් අපේ YouTube Bible විද්‍යාලයේ ඉගෙනගෙන ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රියාපත ඉගෙන ගන්න කලින් ඕගොල්ලෝ අලුත් ගිවිසුම් සමීක්ෂණය ඉගෙනගෙන තියෙන්න ඕනේනේ මතකද ඒකේ මං කියලා දුන්නා කවුද පරිසිවරු කවුද සදුසිවරු ඒ දෙපාර්ශවයන්ගේ ඇදහිලි ක්‍රම මොනවද ඒ දෙපාර්ශවයන් එකිනෙකාට විරුද්ධව හිටියේ ඇයි ඒ කියන්නේ දැන් පරිසිවරු නැවත නැගිටීම විශ්වාස කරා දේව දූතයන් ආත්ම විශ්වාස කරා සදුසිවරු ඒ දෙකම විශ්වාස කරේ නැහැ. දැන් මෙතන පාවුතුමා පරිසවරයෙක් නේ. එයා කියන්න ගත්තා දැන් එයා බොරුත් කිව්වේ නැහැ. යේසුස් වහන්සේ නේ නැවත නැගිට්ට දිව්‍යන් වහන්සේ ඉතින් නැවත නැගිට්ට යේසුස් වහන්සේ ගැන කතා කරන්න ගිහිල්ලා නේ දැන් මේ අහුවෙලා ඉන්නේ. ඉතින් උන් එතුමා කිව්වා මම පරිසවරයෙක්. මම පරිසවරයෙක්ගේ පුතේ අර ඉතින් මලවුන්ගෙන් නැගිටීම පිළිබඳව මම කියපු එක තමයි දැන් මෙතන මේ මිනිසුන්ට ප්‍රශ්නයක් උනේ කිව්වහම එතන හිටපු පරිසිවරු අටේ මේ අපේ පුරක් නෙමේ මේ අපේ මිනිස්සෙක් නේ අපේ මිනිස්සෙක්ම මුන් මේ අල්ලගෙන ඇවිල්ලා මොන පිස්සුද අපි මොකටද මේ මිනිස්සට විරුද්ධව කතා කරන්නේ මේ මිනිස්සෙක් කිසි වැරද්දක් කරේ නැහැ කියලා ඔවුන් සදුසිවරුන් එක්ක තර්ක කරලා ලොකු කලබලයක් එතන ඇති වුණා පාවුතුමා නියමයිනේ ඉතින් ඒකට පස්සේ ඉතින් එතන එහෙම ෂේප් වුණා ඉතින් බලන්න 11 වෙනි පදය එදා රාත්‍රියේ ස්වාමීන් වහන්සේ ළඟ සිට ධෛර්යය ඇතුව සිටපන්න නොඹ විසින් යෙරුසලේමේදී මා ගැන සාක්ෂි දුන් සේම රෝමේදීත් සාක්ෂි දෙන්න ඕනෑයි කීසේක දේවන් වහන්සේ කැමති වෙනවා පාවුල් මේ විදිහටම රෝමයටත් ගිහින් මේ සාක්ෂිය දෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ 12 වෙනි පදේ ඉඳලා තියෙනවා තව දෙයක්. යුදෙව් 40 දිනකට වඩා සංඛ්‍යාවක් අදිෂ්ඨානයක් අරගන්නවා. පාවුල්ව මැරුවායින් පස්සේ තමයි අපි කන්නේ වතුර බොන්නේ කියලා. ඉතින් ඒක ඒ කුමන්ත්‍රණය අහන් හිටියා පාවුල්ගේ සහෝදරියගේ පුතේ. ඔහු හිමීට පාවුල්ට ගිහිල්ලා ඔක කිව්වා. පස්සේ පාවුල් අධිපතිවරයාට මේ කොල්ලව ගෙනියන්න කියලා ඒ සොල්දාදුවර කිව්වහම මේ කොල්ලා අධිපතිවරයාට කියන්න කාරණයක් තියෙනවා කියලා ගෙනියන්න කියනවා. දැන් පාවුල්තුමා රෝමේ කියන එක දැනගත්තාම පාවුල්තුමාව බලන් දෙන කට්ටිය ටීම් ඉඳ දෙනවා. පාවුල්තුමා කියනවා අහනවා මේගොල්ලෝ හොඳේ එතකොට පාවුල්තුමා කියනවා මේ 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 කොල්ලව ගෙනියන්න අධිපතිය ළඟට මේ අධිපතියට කියන්න කාරණාවක් තියෙනවා කියලා. ඒ තරුණයා ගිහිල්ලා අධිපතියට කියනවා මෙන්න මේ වගේ යුදෙව්ව පිරිසක් හිමීට හෙට මේ පාවුල්තුමාව විපරම් කරන්න ගියෙන්න වගේ කරලා පාවුල්තුමාව මරන්න අදිෂ්ඨානය කරගෙන ඉන්නවා කියලා. අධිපතිය ඒක දැනගත්තාම
දැනගත්තා වැඩේ වැරදි දැන් මගේ මගේ මමනේ අත්අඩංගුවට අරන් තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ මේ මනුස්සයව මගේ අත්අඩංගුවේ ඉන්නකොට මැරුවොත් එහම මට කේස් ඒ නිසා මේ මනුස්සයව හිමීට කෙසරියාවට යවමු කියලා සියට මුලා දෑනියන් දෙන්නෙක් එන්න කියලා සොල්දාදුව 100 දෙනෙක් 200 දෙනෙක් තව අස්පය පිට යන්න 70 දෙනෙක් හෙල්ල අල්ලගෙන ඉන්න 200 දෙනෙක් ඒ වගේ හොඳ ලොකු සොල්දාදු පිරිසක් එක්ක රෑම පාවුතුමාව පිට කරා කෙසරියාවට යන්න එන්න එහෙම පාවුතුමා රෑම ගෙන යනු ලැබුවා කොහටද කෙසරියාවට ඉතින් एक तीयनवा उगल बलागंड पुलवांग विशिमी पारिचेदे होम यानवा ईट पे तीस देवी पद पशुद असर्वां ओहु समग यांट हेर ओहु कोटुवट हेरी आवो असर्वो खायसरियट एवि आंडुकारयाट लियुंबारदि फाउद ओहु इद्रियहि सिटेवोय एविट ओहु ए लियुं कियवा ඔහු කොයි පලාතේ කෙනෙක්ද කියලා ආසා කිලිසියේ කෙනෙකු බව දැනගත් විට නොබට වැරදි තබන්නන් ආවම නොබේ මුළු කාරණය විභාග කරන්නෙමි කියා හෙරොද්ගේ මාලිගාවෙහි ඔහු රැකවල් කරන්නට අන කෙලිය මතකද උගලන්ට මං කියලා දුන්නා ඊශ්‍රායෙල් වල සිරමැදිරි තුනක් තිබ්බා කියලා එකක් මේ දැන් අපි කියවපු හෙරොද්ගේ මාලිගාවේ තිබුණ සිරමැදිර एक कौरहरी हो वाच मिनी मेरु यानी समाज वेरदि करोत्वेरोगी राज्य मालिगावे अतंगट गण आगामिक वेरदि दिव्यान महसी विरुद्ध देव मालिगावट विरुद्ध हेम करो ये अव उत्तम पूजक वर आगे निवसी बुन भूगत सिर मेदरी मेदरिए तवन රෝමානු අධිරාජ්‍යයට විරුද්ධව කායිසර්ට විරුද්ධව මොකක් හරි කැරලි ගැසීමෙන් අසු වුණොත් එතකොට රෝමානු ආණ්ඩුකාරයාගේ ඒසි ගෙදර තිබුණු ඒ සිරමැදුරේ සිරගත කරනවා. ওই සිරමැදිරි තුනක් තිබ්බා. දැන් හෙරොද්ගේ සිරමැදුරට ගෙනල්ලා තියෙන්නේ. හොඳේ. හොඳයි. ඊට පස්සේ ඔන්න ෆීලික්ස් කියන ආණ්ඩුකාරවරයා දැන් මෙයාව විපරම් කරන්න හදනවා. ඉතින් ඕගොල්ලෝ බලන්න පුළුවන් මුළු 24 වෙනි පරිච්ඡේදයේම තියෙන්නේ ෆීලික්ස් ආණ්ඩුකාරවරයා පාවුල් විපරම් කරනවා. ඉතින් පාවුල් ගෙන් අහනකොට පාවුල් ඉතින් ඒ කතාවම තමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝ ජෙරුසලේමෙන් ආපු කට්ටිය දේව මාලිගාවේ කැරලි ගැහුවා අරවා මේවා කියලා කිව්වත් පාවුල් තමයි කියන මොන පිස්සුද ඒව ඔප්පු කරන්න බෑ මේ බොරු කියන්නේ මේගොල්ලෝ. මම කිසිම කැරලි ගැසීමකින් මම මිනිස්සුන්ව කලබල කරේ නෑ. ඉතින් මේගොල්ල බොරුවට මාව අල්ලන්නේ කියලා ඉතින් පස්සේ දැන් ෆීලික්ස්ට දන්නවා පාවුල් අතින් කිසි වැරද්දක් වෙලා නැහැ මේ ඒ වුණාට ෆීලික්ස් දන්නවා පාවුතුමා හොඳ පසුබිමක් තියෙන මිනිස්සෙක් සල්ලි එහෙම තියෙන මිනිස්සෙක් කියලා ඉතින් අවුරුදු දෙකක් තියන් හිටියා ඒ හිරේ ඉතින් මේ මිනිස්සයා මේ පාවුල්ව නිතරම එන්න කියන කතා කරනවා बलापुर पाउल मुखरी समथिंग बार दिए पगावा दिए पाउल तो पगा दी पास फीलिक्स खाली इवर वेला फेस्टस् देहकिंग फेस्टस् पत्न ई थिंक युदेव अन्व पीन वा तिखम कियला फीलिक्स पाउल तो माव हिरे मतियलावा देस्टस्ो विसी पश्विन परछेद එනකොට ෆෙස්ටස් මේ සිංහලෙන් දාලා තියෙන පෙස්තුස් කියලා පෙස්තුස් ෆෙස්ටස් කියලා තමයි අර ඒ නම හරි ඉතින් පෙස්තුස් කියලා කියමු අපි ඉතින් පෙස්තුස් දැන් පත් වෙලා මෙයව විපරම් කරනවා එතකොට මේ මිනිස්සයා පාවුතුමාව විපරම් කරනකොට පාවුතුමා හොඳ වැඩක් කරනවා හොඳේ ඉතින් මේ මෙතුමා පාවුල් රෝමේනේ දැන් මේගොල්ල බොරුවට නෙමේ ජෙරුසලේමෙන් එහෙම මේ මේ චෝදනා එල්ල කරන්නේ පෙස්තුස් කින් මේගොල්ල අහන් ඉල්ලනවා මේ ජෙරුසලේමෙන් ආපු කට්ටිය යුදෙව්වන් මේ මේ මනුස්සව අපිට බාර දෙන්න අපි ජෙරුසලේමට ගිහින් මෙයාව විපරම් කරගන්නම් කියලා එතකොට පාවුල් තුමා කරපු
දේ මොකක්ද දන්නවද? එයා කියනවා මම කයිසර්ට මම අයදිනවා කියලා. මොකද කයිසර් කියන්නේ මේ රෝමානු අධිරාජ්‍යවරු වරයා. මොකද 10 වෙනි පදයේ 25 වෙනි පරිච්ඡේදයේ මම නමුත් මම කයිසර්ගේ විනිශ්චය විනිශ්චයාසන ඉදිරියේ සිටිමි. මෙහිදී මා විනිශ්චය කරන්නට යුතුය. යුදෙවරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත. ඒ බව ඔබට හොඳ ආකාර පෙනෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ නිසා මම කයිසර්ට මම අයදිනවා. දැන් බලන්න දැන් අපි නීති නීතියේ අපි අපි කියමුකෝ අපි සාමාන්‍ය අධිකරණයට ගියොත් අධිකරණයෙන් අපිට කැමති නැති විනිශ්චයක් ලබා දුන්නොත් අපිට පුළුවන් මහා අධිකරණයට අපේ මහා අධිකරණයට අපේ ප්‍රශ්නේ යොමු කරන්න. සාමාන්‍ය පොඩි උසාවියෙන් අපිට හරි විනිශ්චයක් ලබා දුන්නේ නැත්තම් මහා අධිකරණයට අපිට ගෙනියන්න පුළුවන්. ඒ වගේ පාවුතුමා කියන අයිසේ මම රෝමානුවෙක්. මාව ගෙනියන්න ඕනේ කයිසර්තුමා ළඟට. කයිසර්තුමා ළඟටම ගෙනියන්න එයා මාව මේ විනිශ්චය කරපු දෙන් කියලා. ඒ එතනින් පාවුතුමා ජෙරුසලේමට යන එකෙන් වැළක්ුණා. දැන් මිත්‍රෝනේ ඇත්තටම පාවුතුමා බේරුණා කියලා කියන්න පුළුවන්. දැන් ඊට පස්සේ පොඩි කතාවක් තියෙනවා. ඒකත් කියලා කියන්නම්කො මේක. දැන් අග්‍රිපා රජතුමා එනවා මෙහාට. කවුද අග්‍රිපා කියන්නේ? හෙරොද්. හොඳේ. දැන් හෙරොද් රජතුමා එනවා. එතකොට ෆෙස්තුස් මොනවද කරන්නේ? අග්‍රිපාටත් මේ පාවුතුමා ගැන කියලා පහවදා අග්‍රිපා ෆෙස්තුස් සේරම ඉඳද්දී පාවුතුමාගෙන් විපරම් කරනවා. එතකොට පාවුතුමා අග්‍රිපාට කතා කරගෙන අග්‍රිපා රජතුමනේ ඔයා අපේ යුදෙව්වන්ට හොඳ සපෝට් කියලා මම දන්නවා. ඔයා හොඳ එක්කෙනෙක් කියලා මම දන්නවා. දැන් මම ඔයාට මගේ ප්‍රශ්නේ කියන්නම්කෝ කියලා ඔක්කොම ජාති කියලා හොඳ ප්‍රශ්නෙකුත් ඇහුවා මේ අග්‍රිපා රජතුමනේ. ඔබතුමා අපේ බයිබලේ කියන්නේ මේ අනාගත වතුරුන විශ්වාස කරනවද කියලා. ඒතකොට අග්‍රිපා රජතුමා කියනවා ඔබ මාර ප්‍රශ්නයක් නේ ඔයි මගෙන් ඇහුවේ. මාම තව පොඩ්ඩක් නැත්තම් මාව ක්‍රිස්තියානි කෙනෙක් කරන්න හදනවා ඔබ කියලා. ඒතකොට පෞද්ගලිකව කියනවා ඔබ ඔබතුමා විතර නෙවෙයි හැමෝම ක්‍රිස්තියානි වෙනවට මං ආසයි කියලා. ඉතින් කොහොම හරි අග්‍රිපා මොනවද කරන්නේ? පෙස්තුස්වත් එළියට එකං ගිහිල්ලා කියනවා අයිසේ මේ මිනිස්සයා වැරද්දක් කරලා නැහැ. අපි දඬුවම් කරන්න තරම් වැරද්දක් මේ මනුස්සයා කරලා නැහැ. ඒ නිසා නිදහස් කරන්න පුළුවන්. දැන් නිදහස් කරන්න බෑ. මිනිහා කයිසර්ට අයදිනවනේ. කයිසර්ගේ විනිශ්චය අයදිනවනේ. ඒ නිසා දැන් මිනිහව නිදහස් කරන්න බෑනේ. එහෙනම් රෝමයට යවන්න වෙනවා කියලා කියනවා. හොඳේ. දැන් මෙතෙන්දී මම එක දෙයක් කියන්නම් ඔබට. පාවුතුමා ඇයි ඔහුගේ හැම එතන බේරගත්තේ? ජෙරුසලම් වලට ගියා නම් ඔහු මරනවා. කෙසරියාවේදී කලින් කිව්වනේ ඔහු අත්අඩංගුවට ගන්න ලබන්න විතර නෙමෙයි මැරෙන්න උනත් මම ලෑස්ති කියලා. ඉතින් දැන් ඇයි ඔහු තමාව බේරගත්තේ? මිත්‍රෝරණ එකට හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි ඔහු ජෙරුසලේමට ගොස් අනවශ්‍යව මැරෙන්න ලෑස්ති නැහැ. මේක තියෙන්න ඕනේ අපි දේවදාසෙන්ට. කියන අපි ගුටි කන්නම් ලෑස්ති. අනවශ්‍යව ගුටි කන්න අපිට ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සේවය වෙනුවෙන් ගුටි කනවා විතර නෙවෙයි මැරෙන්නත් ලෑස්ති. හැබැයි නිකන් ගුටි කන්න ඕනේ නැහැ. එනිසා මම යන්නේ. දෙවෙනි එක තමයි මොහුට දෙවියන් වහන්සේ කියලා තිබ්බා ඔබ රෝමයට ගිහින් සාක්ෂිය දරන්න ඕනේ. දැන් රෝමෙට නිකන් ගිහිල්ලා පාරේ හන්දිවල ඉඳන් කතා කරනවට වඩා කයිසර් ඉදිරිපිටම මේ සාක්ෂිය දෙන්න පුළුවන් නම් දැන් පාවුට ලැබිලා තියෙන්නේ. අග්‍රිපා රජතුමාට සාක්ෂිය කියන්න පුළුවන්කම ලැබුණා. මේ පෙස්තුස්ට සාක්ෂිය කියන්න පුළුවන්කම ලැබුණා. ඊට කලින් හිටපු ෆෙලික්ස්ට ඔහුගේ සාක්ෂිය කියන්න පුළුවන්කම ලැබුණා. උත්තම පූජකයන්ට, ඒ වගේම මන්ත්‍රණ සභාවේ උදවියන්ට, ඒ වගේම ජෙරුසලේමේ මුලාදෑනියන්ට, කියන්නේ ලොකු ලොකු හැමෝටම පහේ තමාගේ ඒ ගැලවීමේ සාක්ෂිය සහ යේසුස් වහන්සේගේ සාක්ෂිය කියන්න පුළුවන්කම ලැබුණා පෞල්ට. මම හිතන්නේ ඔහුට විතරයි මෙවැනි ප්‍රස්තාවක් ලැබුණේ ඉතිහාසයේ. දැන් ඔහුට ප්‍රස්තාව ලැබෙනවා කයිසර් ළඟටම ගිහින්, රෝමානු අධිපතිවරයා ළඟටම ගිහින්
रोमानु अधिराज्य वर्याल अंगटम गिहिं साक्ष्य बिदा देंट नियमायने इतिं ए निसा तमा ओहु एक करे इतिं एगोल मुनाद करन्ने मे यावनवा हा कियला विसि हत्वेनी परिच्छेदेट अपि गियोत् विसि हत्वेनी परिच्छेदेट तियेनवा इतालियट नैव नैगियन्ट अपट नियम करनु लबू कल्हि अपट क्या अभी दूकुमा संबंध लूक्तुमा अतडंगूट गणु नम पाउलतुमा एक हूँ पाउल दंगे मगिए कटियन देशीय हाई दिन के हे थिंग एगोल इताली अनेंगमा विविध तैंग नत्र थिंग विविध तैंग नत्र इतकोट एन तैंग पाउलतुमा शुभारंश देश गिया ओह मम यानक युरोक्लिथोन किएन प्रसिद्ध मे छंड मारुतन मे मध्यदारणे मुहुदे हमन इथिंग ए युरोक्लिथोन छंड मारुतट नैव हुएला नैव गिलिंड गिहिला नैवेति बुनबाडुवाहिरादि मेगुल वतुरट विसिकरला इथिंग पाउतुमा किएन मेगुल मे समहारु अर नैवेतिब्ब पोडि बोट्टुव बस्सला बेरेंड हदनकोट मुलादेनियट सियट मुलादेनियटाई नैवे मुल मुलाधनियाट पालतुमा की पुडक मेघोल नवे हिटियान देवनहांस अभी बेरा मुगदीरा देवनहांस क्यूवा रोमेट यानवा रोमे दी उब मंगियान कथा करवास देवनहांस अट आरक्षा वे इन समय बेरीला अंड दिंडीपा के क्यूवा मेघोल वर अणु कपल दान इतने बूट बैठे पस मैं नैव कडुना मेघोल्लो कौरत मेरे देशी हय दिनाम मेलिता की दूपत गुडवेनो हे इन मिनसु तैल बना मे मिनसु कऊद मे नवाडला इनकी इतकोट शीतलाई थिंग सुली सुलंग हमनवाने थिंग गिंदर पत्कोटे एक पोलंगे पालतुमागे अत इत धूपत वैसी अन्वाने मे पोलंगे मे मन मेरे अनवाला हितंगी पालतुमा ऊनी कंग असल गिनी गिनी बैठना पालतुमा मुनवाने फस्ट मिनसु की अंडगा मिलता दूपति मिनसु मे मनुष्य मे हरदिकारे मे मनस देवी देवी पालतुमा एक पाचकर पालतुमा के रोगी लड्डूंगा सुखरला मेनसुट सुभारे देश वेडरे पालतुमा कुमारी इतने दंगल पीटाला सिरकूस मे वेट सटाण बल सवार मेसीना कटानी पेलर पेल पत्ती इन कटे सिरकूस हेतमा थी सिसिली आवे पुनः गिंगी तीयन पालतुम ऐद्य स्थान सटाहन कर लीयन इतिंग सिरकूस हेम गिहिला कुहुमारी उन्न विसी अटवे परछेदेनकोट यानवा रोमेट रोमेट गिहाम गिय गम्मे यार लकू प्रश्न दिन की पैक गिद्रक अतंगु गत कर ला मे विषय अटवनी पारे वे विस्तरने कोहमद मे ओह विभाग के थिंग अर पोटी विभाग ओह निधास्कर थिंग ओह मनाधरे तीसवेनि पदे ओहु तमा विसिन कुलियट गात गेय औरुद्धक दैवृद्धक्म वासेकोट तमा वेद पेमिनी सियाल्लान पिलिगेन किसीम भयक्वात् तहनमक्वात् नैतुव दिव्यान् वहांसेगे राज्य देशना करमिन स्वामी येसुस क्रिस्तुस वहांसेगे न कारण गे किया कुलियट गांड कालिंग अहू मे युदेव नायक वेडी महल्लान के वेला अहुगे साक्ष्या ये सुश्वास के ना क्यूआ समारोह पीलिगा समारोह प्रतिक्षेप करा कोहमारी थिंग अहू रोमी इंदगी सेवे और दिखात्मकरा थिंग ये और दिख टपास्य मुनाद होने के लिए बाइबल ऐन क्रियापत होते नहीं इवर आई नमत इतिहास बला गांड पुलवा क्रिस्त वर्ष हेट हती पालतुमा नीरो राजतुमा विसिन बेल कपल मरा दम लबुआ एम वेद साक्षिकारे खेट मेरुना दैंग नीरो क्यन अधिराज्य वरया रोमानो अधिराज्य वरया तमा इतम धर्णुम पुद्गली कहु कितुन विरोधी इति अहुम नाद करे दवसा अहुम काट्या क्लासिकला रोमेट गिनी अन्न गियला रोम गिनी गन्न कुट वायलिन कार्य अन्न गिन्नला म्यूसिक गगा वायलिन हागे नहीं इतिंग इट पास हो क्यूवा मैं क्रिस्तियाने आए तम रेगेला क्रिस्तियाने आए वुक लुक और खानु वाला दिन दिन बैगिंग गटगा रोमेती है निकोलो सुम मेक ये वाटे ये गुलाम गिनती ये आलोकिंग मे क्रीडा हेम पैर
ඉතින් ඒ නීරෝ තමයි ක්‍රිස්තු වර්ෂ 67 මේ පෞතුමාව මැරුවේ. හොඳයි මිත්‍රෝනි, දැන් ඉතින් අපි ක්‍රියාපොත දැන් ඉගෙන ගන්න හමාරයි. පරිච්ඡේද 28ම අපි කොටස් 9කින් අපි ඉගෙන ගත්තා. සමහර පාඩම් පැයක හමාරක් ගියා, සමහර ඒවා පැයකුයි විනාඩි 15කුයි ගියා. පැයක් පාඩම තිබ්බ, දැන් අද මම හිතන්නේ පැයකට ආසන්න කාලයක් අපි අවසාන පාඩම ඉගෙන ගත්තා. ඉතින් ඔබේ කරුණු සටහන් කරලා ඊමේල් එක හරහා ඒක අපිට යොමු කරන්න මේ ඉගෙන ගන්න අය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔබට ඒකට ලකුණු ලැබේවි. එහෙනම් මිත්‍රවරුනි, අපි ක්‍රියාපත ඉවර කරා. දැන් සමහරු කරනවා වගේ මේ ඕගොල්ලෝ මේ කෝ 10 වෙනි කොටස කියලා ලියලා ඉවන්න එපා. හොඳේ 10 වෙනි කොටසක් නැහැ, 9 ඉවරයි ක්‍රියාපත. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට ක්‍රියාපත ගන්නවා විතරක් නෙමෙයි, බොහෝ ප්‍රායෝගික සහ ආත්මික රහස් උන්වහන්සේ අපිට කියලා දීලා ඇති කියලා. එහෙනම් මේ වැඩසටහන දිගටම නරඹපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම සුබ පතනවා. තවත් පාඩමකින් ඔබව මම හම්බෙන්න. ඒ වගේම මේ වැඩසටහන නරඹපු දේවගැතිවරු ඇදහිලිවන්තයින් අනිකුත් අය සියලුම දෙනාට මම සුබ පතනවා. දෙවියන් වහන්සේ ඔබ සමග ඉඳිමින් ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.